සුබම සුබ දවසක් වෙනට කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරන මේ මොහොතේදී රත්තරන් අම්මිතාති දිවිපුතේ ඔබ මාත් එක්ක රැඳිලා ඉන්නේ ඔබේම දයාබර සිනේවර නාලිකාවත් එක්ක සෙත් FM 103.1. ඉතින් අද අගෝස්තු මාසේ 13 වෙනි බ්‍රහස්පතින්දා 2020 අපිටත් තොරවටම මාසයක් මාසේ භාගයක් ගිවිලා යන්නට ඔන්න මෙන්න කියලා තියෙන මේ දවසේදී රත්තරන් අම්මිතාදී දේවපති ස්වාමින් වහන්සේ අද අපිට මතක් කරලා දෙන දේ තමයි අනුන් විනිශ්චය නොකරන්න කියලා. ඒකට හේතුවක් තියෙනවා. අනින් අනුන් විනිශ්චය කරොත් ඔබව විනිශ්චය කරනු ලැබේ කියලාත් කියනවනේ. ඉතින් ඇයි අනුන්ව අපි විනිශ්චය නොකළ යුත්තේ? අපි තව කෙනෙක්ව විනිශ්චය කරද්දී සිදුවෙන දේ තමයි මනෝවිද්‍යාත්මකව දැක්කොත් අපි අනිත් කෙනාව දකින්නේ අපේ ඇහෙන්. අනිත් පුද්ගලයා අපේ ජීවිතයේ මුණගැහිලා ඉන්න, අපේ ජීවිතයත් එක්ක බද්දලා ඉන්න හැම කෙනෙක්ම මගේ ජීවිතයේ කැඩපතක්. එතකොට අනිත් පුද්ගලයා තුලින් පෙනෙන්නේ මට මාවයි. එතකොට මට මාව පිනිලා කියලා මං අනිත් කෙනා තුන මම කියද්දි ඔබ මෙහෙමයි 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 කියලා කියද්දි ඇත්තටම එතනදී සිදුවෙන දේ තමයි අපි විනිශ්චය කරන්නේ අපිවමයි, අනිත් පුද්ගලයාව නෙමෙයි. අපි අපිවම හැල්දුවට ලක් කරගන්නවා. ඉතින් ඒක නිසා පුළුවන් තරම් හැම මොහොතෙම එහෙමනම් ඒ විනිශ්චය සුභවාදී විනිශ්චය බවට පත් කරගන්න නම් ඔබ ඔබ තුළ සුභවාදී සිතුවිලි ආකල්ප හැසිරීම රටාවන් වචන මේ හැම දෙයක්ම ඇති කරගත යුතුයි. එතකොට ඔබ ඔබේ ජීවිතයේ දකින ආකාරයට ඔබේ ජීවිතේ ඔබට ඔබ ගැන හැඟෙන ආකාරයට තමයි අනිත් කෙනාව ඔබට පෙනෙන්න පටන් ගන්නෙ. ඉතින් එහෙමනම් මේක ලොකු වගකීමකින් අපි කරමු. මොකද එහෙම නැත්තම් හැල්ලුවට ලක් කරගන්නේ අපි අපිවමයි, මම මම්මයි. එහෙමනම් එවැනි තත්ත්වයකටපත් නොවේ සුභවාදීව අනිත් කෙනා තුළ තියෙන ලස්සන දකින්නට අපි හැමෝටම හැකි වේවා. ඒ සඳහා ජයම ජය. රැඳින් අපිත් එක්ක ආයුබෝවන් සේත්.